සුබ දවසක්. අපි අද කතා කරමු ගර්භණී බව ඇති වුණාද නැත්නම් ගැබ් ගත්තාද කියන එක. හරියටම අපි කොහොමද දැනගන්නේ? මුල් කාලයේදී එය ඉතාම අපහසුයි හඳුනා ගන්නක් නිසාද සාමාන්‍ය පරීක්ෂණයකදීවත් එය හඳුනා ගැනීම අපහසුයි. නමුත් ඉතාම අවධානයෙන් යුතුව හොඳින් නිරීක්ෂණයකින් හිටියොත් සමහර ලක්ෂණ මුල් අවදීදී හඳුනා ගැනීමට හැකි වෙනවා. මොකද පළමු අවස්ථාවේදී හඳුනා ගැනීම සඳහා දැඩි අවධානයක් තිබීම තමයි වැදගත් වන්නේ. සාමාන්‍යයෙන් නම් ගර්භයක් පිහිටියාද කියන එක යම් ඉඟියක් හෝ දැනගන්නට හැකි වෙන සාමාන්‍ය තත්ත්වය තමයි ඔසප්පීම නියමිත දිනට සිදු නොවී තිබීම. නමුත් එය වෙන්නේ සති 4ක විතර කාලයක් ගියාට පස්සේ. සාමාන්‍යයෙන් ඔසප්පිය යුතු දිනේදී ඔසප් නොවීම සමහර වෙලාවට අපි ලක්ෂණයක් ලෙස සලකනවා. මේ අතරතුර කාලය තුළදී අපිට සමහර ඉඟියනවද? ඔව්, ඉතාම ප්‍රවේශමෙන් අපි අධ්‍යයනය කළොත් සමහර ඉඟි අපිට දැනගන්නට පුළුවන් වෙනවා ගර්භයක් පිහිටියාද නැද්ද කියන එක ගැන. බොහෝ වෙලාවකදී මෙම කාන්තාවකගේ ඩිම්බය සහ පුරුෂයාගේ සුක්‍රාණුව පැලෝපියන් නාලය තුළදී සමතතාවයේ ඇති වෙලා එයින් හැදෙන සයිගෝට් සෛලය ගර්භයට වැටිලා එය යම් තැනක රැඳෙනවා. ඉම්ප්ලාන්ට් එකක් සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ සිදුවීම වන මොහොතේදී බොහෝ වෙලාවට කාන්තාවට කිසියම් වෙනස්කම් ටිකක් දැනෙනවා. නමුත් ඒ දැනෙන්නේ ඉතාම අවධානයෙන් පසු වුණොත් විතරයි. බොහෝ වෙලාවට ඇඟට හරිනති ගතියක් දැනෙන්න පුළුවන්. මද උණ ගතියක් වගේ සමහර වෙලාවට ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒක ගොඩක් වෙලා පවතින දෙයක්වත් ඇතම් අවස්ථාවකදී තමන්ගේ අවධානයට හසු වන දෙයක්වත් නොවෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගැන වඩා සැලකිලිමත් වීම වැදගත්. එතකොට ඊළඟට එන්නට පුළුවන් තව සමහර ලක්ෂණ තමයි මේ සයිගෝට් සයිලය ඊට පස්සේ ටිකෙන් ටික කලල් රූපීව බ්‍රූණය ලෙස වර්ධනය වේගෙන එනකොට ශරීරයේ බොහෝ හෝමෝනවල වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ශාරීරිකව වෙනස් කරන දේ බාහිරට පේන්නේ නැහැ. කිසි වෙලාවකදී උදරයේ නිරායමක් හෝ වෙනත් කිසියම් ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ. නමුත් ඔබ නොදැනී ඔබේ ශරීරය තුළ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්නට පටන් ගන්නවා. දල වශයෙන් ඇතිවන යම් තත්ත්වයක් තමයි ටික ටික කෑමවලට විශේෂ ආසාවක් ඇතිවීම හෝ ඒ වගේම සමහර කෑමව අප්‍රිය බවක් ඇතිවීම, අප්‍රසන්න බවක් ඇති වෙනවා. කෑමවල ආහාරවල ඇතැම් සුවඳට තමන් අකමැති වෙන්නට පටන් ගන්නවා. වෙනද කාපුවට දැන් කැමති නැහැ. කලබල වෙන්න එපා. හොඳින් මේ ගැන හොයලා බලන්න. ඒ වගේම ඇඹුල් රසති දේවල් වලට වැඩි ප්‍රියතාවයක් ඇතිවීම, ඉතා අහඹු ලෙස සමහර අයට ටිකක් අසාමාන්‍ය දේවල් කෙරෙහි ආසාවක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඕඩිකොලෝන්, එහෙම නැත්නම් ඔය නේල් පොලිෂ් වල තියෙන දේවල් වල සුවඳ, පෙට්‍රෝල් වල සුවඳ, එහෙම නැත්නම් ඔය සිගරට් ෆිල්ටර් වගේ වට කෑමට තේ කොළ කන්න, ගල් කැට හපන්න, හාල් අමුයෙන් කන්න, මේ වගේ දේවල් වලටත් අමුතු ආශාවක් ඇතිවීමත් මේක පිටුපස තියෙන තවත් ලක්ෂණයක්. එතනින් එහාට ගියාම වෙන්න පුළුවන් තව දෙයක් තමයි අප නොදැනීම හදිස්සියේ ඔසප් නොවන ඉතා සුළු බින්දු කීපයක රුධිර පිටවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මෙයත් බොහෝ වෙලාවට ගැප් ගත් ආය කියන ලක්ෂණය හඳුන්වන එක්තරා ලක්ෂණයක්. එතකොට මේ පිටිපස වෙනත් සාධක තියෙන්න පුළුවන්. සමහර ගර්භය ඇති වෙන වෙනස් හේතුන් නිසා වෙනත් සුළු රුධිර වහනයක් වෙන්න පුළුවන්. නමුත් ගැප් ගැනීමේදීත් ඇතැම් අවස්ථාවලදී සමහර අයට බින්දුවක දෙකක කීපයක සුළු රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ එක්කම තියෙන තව ලක්ෂණයක් තමයි බොහෝ වෙලාවට ඇඟට පණ නැති හරි නැති ගතියක් ඇති වෙන්නට පුළුවන්. නිකන් කෙඩෙත්තු ගතියක් කියලා කියනවා, හරි නෑ වගේ කියලා කියනවා. ඒ වගේම ඇතිවන ඊළඟ ලක්ෂණය තමයි උදෑසන අවදි වීමේදී කිසියම් අපහසුතාවයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා මෝර්නින් සික්නස් ඇති වෙනවා කියලා. ටිකක් වෙලාවට උගුරට එන ගතියක්, ඔක්කාර ගතියක් වගේ ඇතිවීමේ ලක්ෂණයක් තියෙනවා. බොහෝ දෙනෙකුට උදෑසන අවදි වූ සැනින් වමනය ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙනවා. බොහෝ දෙනෙක් එය ගර්භයක් ඇති වුණාය කියන හඳුනගන්න ආරම්භකම ලක්ෂණය ලෙස සලකනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවල් වෙනවා නිතර නිතර මුත්‍රා පිටවීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. වෙනදට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා බරක් දැනෙන්නට පටන් ගන්නවා. සමහර වෙලාවකදී මුත්‍රා කරලා ආවත් ප්‍රමාණවත් මුත්‍රා පිට උනේ නැහැ වගේ හැඟීමක් ඇතිවීම තවත් එක ලක්ෂණයක්. ඒ එක්කම දකින්න තියෙන තව එකක් තමයි ඔබගේ පියයුරු වල ඇරියෝලාව කොටස, ඒ කියන්නේ නිපල් එක ආශ්‍රේ තියෙන කුඩා තද පැහැති කොටස තව ටිකක් වර්ණයෙන් තදවීම, එය තද දුඹුරු හෝ කළු වර්ණයට හැරීමත් ගර්භණී වීමත් සමග ඇතිවන තවත් විශේෂ ලක්ෂණයක්. ඒ එක්කම පේයුරු වල පේශීන් වල යම් තද ගතියක් ඇතිවීම, ඒ වගේම සුළු වේදනාකාරී ගතියක් ඇතිවීමත් වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවකදී ඉතා අහඹු ලෙස නමුත් ඇතම් කාන්තාවකට බාහිරින් තවමත් ලොකුවට ගර්භණී බව පෙනුනේ නැතත් කිරිවැනි යම් සුළු ශ්‍රාවයක් තමන්ගේ පියුරු වලින් නිකුත් වීමත් ඉඳහිට සිද්ධ වෙන්න පුළුවන් තවත් එක ලක්ෂණයක්. ඒ වගේම බොහොම උනන්දුවෙන් උවමනාවෙන් බැලුවොත් ඇයගේ සමහර මානසික තත්ත්වයන්ගේ වෙනස්කම් ඇති වෙනවත් දකින්නට පුළුවන්. ඇතැම් අවස්ථාවකදී තරහයම, නුරුස්සනා ගති ඇතිවීම වගේ දේවල් ගර්භණී බවත් එක්ක ඇතිවන තවත් සාමාන්‍ය ලක්ෂණයක්.
ඒ වගේම සමහර විට අමුතු සතුටක් ඇතිවීමත් ඉඳලා හිටලා මේ தත්ත්වය ටිකක් දැනගත්තාම එහෙම නැත්නම් ඒ කියන්නේ ඉංගියක් කෙනකොටත් ඇතම් අයට ටිකක් සුබ සිහින පේන එකක් මේ අතර තියෙන්න පුළුවන් සමහර අයට සිහිනෙන් යම් යම් දේවල් පේනවා තවත් අය කියනවා ගර්භණී භවයේ නැත්නම් ඒ දරුවාගේ ස්වභාවයට අනුව සමහර අම්මලාට හොඳ හෝ නරක හීන පේනවා කියලා ඒ ගැන විද්‍යාත්මක ඔප්පු වී ඇතත් නැතත් සමහර අය අතර මේ මතයත් පවතිනවා ඒත් එක්කම තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ සමහර වෙලාවට මුහුණේ ස්වභාවය නිකන් මූඩ් එක චේන්ජ් වෙනවා කියලා අපි කියන්නේ මේ මූඩ් චේන්ජස් දකින්නට පුළුවන් දුක මුහුණක් හෝ සතුට මුහුණක් හරි එහෙම නැත්නම් සතුට වෙලා තියෙන වෙලාවකදී යාගේ තියෙන මුහුණේ තියෙන පියකරු භවයේ වෙනස්කම් වගේ සමහර මූඩ් චේන්ජස් දකින්නටත් පුළුවන් නමුත් මේ මතක තියා ගන්න ඕනේ වෙනත් මානසික ගැටලු රෝග තියෙන අවස්ථාවකදී නම් ගර්භණීභාවයත් එක්ක ඇතිවන හෝමෝන සහ වෙනත් රසායනවල වෙනස්කම් නිසා තරමක් ඍණාත්මක වන ගති ලක්ෂණ උනත් ඇති වෙන්න පුළුවන් කෙනෙකුගේ තරහා වේගයේ වැඩිවීම ඕනෑමට වඩා මූඩ් චේන්ජස් ඇතිවීම ඒ වගේම කිසියම් ආකාරයක ටිකක් බිස්නස් ගතියක් එහෙම නැත්නම් ටිකක් මානසිකව බිඳ වැටෙන ගතිය වැඩි වෙනවා එහෙම නැත්නම් කරකැවිල්ල වගේ දේවල් එන්න පුළුවන් හිසරුදා වගේ ඒවා ඕනෑමට වඩා එන්න පුළුවන් ඒ වගේම කොන්දේ වේදනාවන් රිදෙනවා වගේ තත්ත්වෙ එන්නටත් සමහර අවස්ථාවලදී හැකියාවක් තියෙනවා. ඒක පුද්ගලයා අනුවත් අවස්ථාවනුවත් වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවකදී කාන්තාවන්ගේ හැම කිසියම් ලප හෝ කැසීම් වගේ තත්ත්වයක් ඇති වෙන්නටත් ඉඩකඩ තියෙනවා. ඒ දරුවා වර්ධනයත් එක්ක ඇතිවන සමහර හෝමෝනවල වෙනස්කම් නිසා වෙන් සහ රසායන වෙනස්කම් නිසා වෙන් ඇතිවන සියුම් ඇලර්ජික් එහෙම නැත්නම් අසාත්මික තත්ත්වයන් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී දැන් ටිකෙන් ටික දැනෙනවා වෙනද ඇඳපු ඇඳුම් අඳින්නට ටිකක් අපහසුයි කියලා දැන් උදරය ටිකෙන් ටික ඉදිරියට නෙරා එන තත්ත්වයක් නැති වෙනවා. ඒ එක්කම සමහර අවස්ථාවලදී විශේෂයෙන් වලරුකර ප්‍රදේශයේ ඇතිවන ඇතැම් ඉදිමුම් තත්ත්වයන් තොල්වල මුහුණේ ඇස් යට ඇතිවන සමහර ඉදිමුම් වගේ තත්ත්වෙනුත් දකින්නට පුළුවන්. මේ සියල්ල අතර මුල් කාලයේදී ඇතිවන සමහර ලක්ෂණ විශේෂයෙන් අපි අවධානයට ගන්න ඕනේ. යම් කිසි වෙලාවකදී ඔබට මේ ගැන සැකයක් තියෙනවා නම් පරීක්ෂා කරලා බැලීමට ඉතාම පහසු ක්‍රමවේද තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ෆාමසියකින් ඔබට ලබා ගන්නට පුළුවන් මුත්‍රා පරීක්ෂා කරන කුඩා පටි කැබැල්ලක් තිබෙනවා. එය නිවැරදිවෙහි සඳහන් උපදෙස්වලට අනුව විනාඩි 2ක් 3ක් වගේ කාලයක් මුත්‍රා සාම්පලයක බහා තැබීමෙන් ඇතිවන ඉරි රතු පැහැති ඉරි වලින් ඔබ ගර්භණී වුණාද නැද්ද කියන එක සොයා ගන්නට පුළුවන්. මතක තියාගන්න ඒකත් හොයන විදිය පරිස්සමෙන් දැනගන්නට ඕනේ. යම් අවස්ථාවකදී ඔබට වඩා අසාමාන්‍ය ගති ලක්ෂණ දැනෙනවා නම් අනවශ්‍ය ලෙස නිතර නිතර රුධිරයේ පිටවීමක් සිද්ධ වෙනවා නම් නොනැවතීම දැඩි ලෙස වමනේ පිට වෙනවා නම් වතුර බොන්නට දැඩි අපහසුයක් ඇති වෙනවා නම් ඕනෑවට වඩා වෙනත් අනවශ්‍ය ද්‍රව්‍ය කෑමට හෝ අනුභව කිරීමට ආශාව ඇති වෙනවා නම් ඔබගේ සාමාන්‍ය ස්වභාවය වඩා නොරිස්සුම් සහගත වෙනවා නම් තරහ අධික වෙනවා නම් ඔබට පුදුමාකාර පාළුවක් කාන්සියක් දැනෙනවා නම් ඔබට කිසියම් ආකාරයක බිඳ වැටුණු මානසික තත්ත්වයක් දැනෙනවා නම් ඔබට වහාම වෛද්‍ය උපදේශන ප්‍රතිකාරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන බවක් පෙනී යනවා. ඒ නිසාවෙන් ඔබ මේ ගැන අවදියෙන් සිටීම ඌමනාවෙන් සිටීම දැනගැනීමෙන් සිටීම ඉතාමත් අවශ්‍යයි. මක් නිසාද ගර්භණීමවක් කියන්නේ සම්පතක්. ගර්භණීභාවය කියන්නේ සම්පතක්. ඒ සම්පතට හොඳින් අවධානයෙන් අපි දැන හඳුන ගැනීමත් රැක ගැනීමත් ඉතාම අත්‍යවශ්‍යයි.